අයිබෝන් කියලා පිළිගන්නවා සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් වීඩියෝ සීරීස් එකේ දෙවැනි එපිසෝඩ් එකට. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු කොහොමද සර්ච් එන්ජින් එක වැඩ කරන්නේ කියලා. ඉතින් අපි මේක ඉගෙන ගන්න ඕනේ වැඩ කරන විදිහ. මොකද අපි එපිසෝඩ් නම්බර් 1 වීඩියෝ එකේදී කතා කළා සර්ච් එන්ජින් රිසල්ට් පේජ් එකේ තියෙන ෆීචර් එකක් ඕගනික් සර්ච් රිසල්ට් වලට වෙනම ලොකේෂන් එකක්. ඉතින් මේ ඕගනික් සර්ච් රිසල්ට් වලට අපේ වෙබ්සයිට් එක රෑන්ක් කරගන්න අපේ වෙබ්සයිට් එක ගෙනත් තියාගන්න තමයි අපි මේ සර්ච් එන්ජින් එක වැඩ කරන විදිය ගැන අවබෝධයක් ගන්න ඕනේ. ඉතින් මේ ප්‍රොසෙස් එකේ අවසානයේ අපේ ටාගට් එකනේ අපේ වෙබ්සයිට් එක ඕගනික් සර්ච් රිසල්ට් එකේ උඩට ගේන එක. ඉතින් ඒකට නම් මුලින්ම අපි සර්ච් එන්ජින් එක වැඩ කරන විදිය ඉගෙනගෙන ඉමු. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරනවා සර්ච් එන්ජින් එකේ දෙන ප්‍රොසෙස් කිහිපයක් ගැන. ඉතින් මේකේදී පළවෙනි ප්‍රොසෙස් එක ක්‍රෝලින් ප්‍රොසෙස් එක, ඊට පස්සේ ඉන්ඩෙක්සින් ප්‍රොසෙස් එක සහ රෑන්කින් ප්‍රොසෙස් එක. හරි, අපි වීඩියෝ එකට යමු. එහෙනම් මුලින්ම අපි ක්‍රෝලින් ප්‍රොසෙස් එක ගැන ඉගෙන ගනිමු. ක්‍රෝලින් ප්‍රොසෙස් එක සර්ච් එන්ජින් එක ක්‍රෝලින් ප්‍රොසෙස් එක කියලා එකක් තියෙනවා. ඉතින් මේ ක්‍රෝලින් ප්‍රොසෙස් එකේදී සිද්ධ වෙන්නේ සර්ච් එන්ජින් එකේ තියෙන රොබෝටික් ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් මේක හැම සර්ච් එන්ජින් එකකම පොදුයි. Google, Yahoo, DuckDuckGo මේ හැම එකකටම පොදුයි. ඉතින් මේ ක්‍රෝලින් ප්‍රොසෙස් එකේදී සර්ච් එන්ජින් එකේ ක්‍රෝල, එහෙම නැත්නම් තව එකකට කියනවා බොට් ප්‍රෝග්‍රෑම් කියලාත් කියනවා, ස්ප්‍රයිඩර්ස්ලා කියලාත් කියනවා. ඉතින් මේ කට්ටේ කරන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ්සයිට් වලට විසිට් කරනවා. විසිට් කරලා ඒ වෙබ්සයිට් ඩවුන්ලෝඩ් කරලා ඒ පේජ් ඔක්කොම එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. ඉතින් මේක කරනකොට සර්ච් එන්ජින් එකේ ක්‍රෝල මුලින්ම කරන්නේ වෙබ්සයිට් වල robot.txt කියලා ෆයිල් එකක් තියෙනවා. ඉතින් මේ ෆයිල් එක රීඩ් කරලා මොන ඩිරෙක්ටරිස් වලටද එයාට ඇක්සස් අලෝ කරලා තියෙන්නේ, මොන ඩිරෙක්ටරිස් වලටද එයාට ඇක්සස් ඩිසලෝ කරලා තියෙන්නේ කියලා රීඩ් කරලා allowed ඩිරෙක්ටරිස් වලට ගිහිල්ලා ඒ තියෙන කන්ටෙන්ට් එක ඔක්කොම ලයිස් කරනවා. ඒ කියන්නේ ඉමේජස් වෙනම, ටෙක්ස්ට් කන්ටෙන්ට් එක වෙනම, ඒවත් එක්ක තියෙන වෙන වෙබ්සයිට් වල තියෙන ලින්ක්ස් ටික වෙනම, මෙහෙම ඔක්කොම ටික එක්ස්ට්‍රැක්ට් කරනවා ඇනලයිස් කරගෙන. ඊට පස්සේ මේක කරනකොට මේ ඒ වෙබ්සයිට් එකේම තියෙන වෙන පේජස් වල ලින්ක්ස් තියෙනවනේ, මේවට අපි කියනවා ඉන්ටර්නල් ලින්ක්ස් කියලා. ඒතොර වෙන වෙබ්සයිට් වලට තියෙන ඒවට කියනවා අපි එක්ස්ටර්නල් ලින්ක්ස් කියලා. ඉතින් මේ ඉන්ටර්නල් ලින්ක්ස් ටික ඔක්කොම යාට බලන්න පුළුවන්. ඒ වගේම ඒකෙත් රෙල් ඇට්‍රිබියුට්ස්, එහෙම නැත්නම් රිලේෂන්ෂිප් ඇට්‍රිබියුට්ස් වගේ જાති දානවා අපි නෝ ෆලෝ කියලා. ඉතින් තව UGC මේ වගේ ගොඩක් රෙල් ඇට්‍රිබියුට්ස් තියෙනවා. ඉතින් මේ ඇට්‍රිබියුට්ස් වලින් නොටිෆයි කරන මැසේජ් යනවා ක්‍රෝවල ඩිසයිඩ් කරනවා ඒ අදාළ වෙනත් ඉන්ටර්නල් හෝ එක්ස්ටර්නල් ලින්ක්ස් වලට යනවද නැද්ද කියන එක. ඉතින් මේ ප්‍රොසෙස් එකේදී අපිට පුළුවන් ක්‍රෝවලට අපේ වෙබ්සයිට් එකට කොච්චර දවසකට පස්සේ ආය සැරයක් ඇවිල්ලා මේ ටික ඔක්කොම කරන්න ඕනද කියන ෆ්‍රීක්වෙන්සි එක හදන්න. ඉතින් අපිට මේක සයිට් මැප් ඩොට් XML එකෙන් කරන්නත් පුළුවන්. ඒ වගේම බීංග් සර්ච් කොන්සෝල් එක වගේ ගත්තොත් බීංග් බොට්ට, බීංග් සර්ච් එන්ජින් එකේ බොට්ටන් අපිට හදන්න පුළුවන් මැනුවලි. කොහොමද යාට ක්‍රෝලින් ප්‍රොසෙස් එක කරන්න ඕනේ, කොච්චර දවසකට පස්සේ දෙන්න ඕනේ කියලා වගේ ප්‍රොසෙස් එක හදන්න පුළුවන්. හැබැයි Google බොට් වගේ හෝ වෙනත් සර්ච් එන්ජින් වල බොට්ස්ලට එහෙම ක්‍රෝලින් එක හදන්න සර්ච් එන්ජින් කොන්සෝල්ස් වලින් දෙන්නේ නැහැ. අපි සර්ච් එන්ජින් කොන්සෝල් ගැන වෙනම ඉස්සරහට කතා කරමු, දැනට අවබෝධයක් තියාගන්න මේ දේවල් මෙහෙම තියෙනවා කියලා. ඉතින් මේ ක්‍රෝලින් ප්‍රොසෙස් එක නතර වෙන ප්‍රොසෙස් එකක් නෙමෙයි. මෙයා එක සැරයක් වෙබ්සයිට් එකේ ලින්ක්ස් ටික අරගෙන, ඒකේ තියෙන කන්ටෙන්ට් ටික අරගෙන, ඉමේජ් ටික ඔක්කොම අරගෙන ගියාට පස්සේ නැවත වතාවක්, ඒක දවසකින් වෙන්න පුළුවන්, දවස් දෙකකින් වෙන්න පුළුවන්, නැවත තවත් මේක දිගින් දිගටම නැවත නැවත සිද්ධ කර කර අලුත් කන්ටෙන්ට් මෙයා කරනවා. මේ ක්‍රෝලින් ප්‍රොසෙස් එක නතර වෙන්නේ නැති ප්‍රොසෙස් එකක්. හරි, ඔන්න සර්ච් එන්ජින් එකේ තියෙන පළවෙනි ප්‍රොසෙස් එක ක්‍රෝලින් ප්‍රොසෙස් එක කියන පුළුවන්. මේක හැම සර්ච් එන්ජින් එකකම තියෙන පොදුවේ තියෙන ප්‍රොසෙස් එකක්. මීට අමතරව තව ප්‍රොසෙස් ගොඩාක් තියෙනවා. ගොඩක් බේසික් ප්‍රොසෙස් ටික ගැන තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රොසෙස් එක තමයි ඉන්ඩෙක්සින් ප්‍රොසෙස් එක. මේ ඉන්ඩෙක්සින් ප්‍රොසෙස් එක සර්ච් එන්ජින් එකක් කරගත්තාම සර්ච් එන්ජින් එකට පුළුවන් වෙනවා එයාට ගොඩක් සුපර් ෆාස්ට් රිස්පොන්ස් කරන්න ක්වරීස් වලට. ඉතින් මේ ඉන්ඩෙක්සින් ප්‍රොසෙස් එකේදී සර්ච් එන්ජින් එක කරන්නේ ක්‍රෝලර් විසින් එක්ස්ට්‍රැක්ට් කරගෙන ආපු ඉන්ෆර්මේෂන් ටික ඔක්කොම ඇනලයිස් කරලා, ඒකෙත් තියෙන ඩුප්ලිකේට් කන්ටෙන්ට් එක අයින් කරලා, ඉගෙන අපු කන්ටෙන්ට් එක කැටගරයිස් කරලා ලස්සන්ට ඕගනයිස් කරගන්නවා ඒ අදාළ කන්ටෙන්ට් එක. එතකොට යාට පුළුවන් වෙනවා හොඳට සර්ච් එන්ජින් එකට අවශ්‍ය විදිහට සර්ච් එන්ජින් එක යූස් කරන යූසර් කෙනෙක් දෙයක් ඉල්ලපුවම ඒ ඉල්ලන දෙයට සුපර් ෆාස්ට් රිස්පොන්ස් එකක් දෙන්න, මොකද ඔක්කොම ඕගනයිස් කරලා පිළිවෙලට තියන් ඉන්න නිසා. ඊළඟට කතා කරන්නේ සර්ච් එන්ජින් එකේ තියෙන රෑන්කින් ප්‍රොසෙස් එක ගැන. ඉතින් රෑන්කින් ප්‍රොසෙස් එකේදී වෙන්නේ සර්ච් එන්ජින් එක ඉන්ඩෙක්ස් කරගෙන තියෙන ඩේටා ටිකෙන් යූසර් කෙනෙක් සර්ච් එන්ජින් එකේ සර්ච් බොක්ස් එක පාවිච්චි කරලා මොනවා හරි දෙයක් ටයිප් කළාට පස්සේ ඒ ටයිප් කරපු දෙයට වඩා කැළපෙන හරිම ඉන්ෆර්මේෂන් ටික දෙන්න උපරිම ට්‍රයි එක දෙන එක තමයි මේ රෑන්කින් ප්‍රොසෙස් එකේදී කරන්නේ. ඒ කියන්නේ එයාගේ ඉන්ඩෙක්ස් එකේ තියෙන
වෙබ්සයිට් වල ඩේටා ලිස්ට් එකෙන් ගැලපෙනව වෙබ්සයිට් වල ලින්ක්ස් ටික එහෙම නැත්නම් ඉමේජ් ටික එහෙම නැත්නම් වීඩියෝස් ටික නැත්නම් ඔක්කොම එකට මික්ස් එකේ තියෙන රිසල්ට් එකක් දෙන්න තමයි මේ රෑන්කින් ප්‍රොසෙස් එකේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙදි රෑන්කින් ප්‍රොසෙස් එකේ ගොඩාක් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් ෆැක්ටර්ස් බලපානවා වෙබ්සයිට් එක මේ විදිහට ඕර්ගනික් සර්ච් රිසල්ට් එකේ රෑන්ක් වෙන්න. ඒකට ඒ වෙබ්සයිට් එකේ තියෙන ආටිකල් හෝ එහෙම නැත්නම් කන්ටෙන්ට් වල තියෙන වර්ඩ්ස් ප්‍රමාණය, ඒ වර්ඩ්ස් වල තියෙන මීනින්ස් ප්‍රමාණය, එතකොට එකිනෙකට සමාන මීනින්ස් තියෙන ඒවා, එතකොට ඒ යූසර් ටයිප් කරපු ලොකේෂන් එක කියන්නේ ලංකාවේ ඉඳලා සර්ච් කරන ලංකාවට ගැලපෙන දේවල්, එතකොට ඒ යූසර් කලින් ටයිප් කරලා තියෙන දේවල්, එහෙම කලින් ටයිප් කරලා නැත්නම් ඒ යූසර් ඉන්න රීජන් එකේ, දැන් ලංකාව ගත්තොත් ලංකාවේ නා, එතකොට ඒක නුවර ගත්තොත් නුවර නා, නුවර ප්‍රදේශයේ හිටපු වෙන මිනිස්සු ටයිප් කරපු දේවල් මොනවද, ඒ වගේ දේවල් සමානව තියෙනවද, මේ වගේ ගොඩක් ෆැක්ටර්ස් වලින් ගිහිල්ලා තමයි රෑන්කින් ප්‍රොසෙස් එකට අරගෙන ඒ යූසර්ට ගැලපෙනම කන්ටෙන්ට් එක සර්ච් එන්ජින් එකකින් රිලීස් කරන්නේ. ඉතින් එතකොට තමයි ඒ යූසර් බලා ගන්න පුළුවන් වෙන්නේ සර්ච් එන්ජින් එකකින් එයාට ගැලපෙනම ඉන්ෆර්මේෂන් එක දුන්නා කියලා. ඉතින් මේ ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් මිලි තප්පර 80කින් මිලි තප්පර 100කින් වෙන ගොඩක් සුපර් ෆාස්ට් ප්‍රොසෙස් එකක්. නමුත් මේ ප්‍රොසෙස් එක නිතරම වගේ සිද්ධ වෙනවා. සාමාන්‍ය මේ ප්‍රොසෙස් තුන හැම සර්ච් එන්ජින් එකකම වගේ පොදුවේ තියෙනවා. ක්‍රෝලින් ප්‍රොසෙස් එක, ඊට පස්සේ ඉන්ඩෙක්සින් ප්‍රොසෙස් එක සහ ඊට පස්සේ රෑන්කින් ප්‍රොසෙස් එක. ඉතින් මේ රෑන්කින් ප්‍රොසෙස් එකේදී සිද්ධ වෙන්නේ සර්ච් එන්ජින් ඉන්ඩෙක්ස් එකෙන් යූසර් කෙනෙක් සර්ච් එන්ජින් එකේ තියෙන සර්ච් බොක්ස් එක පාවිච්චි කරලා මොනවා හරි දේවල් ටයිප් කළාට පස්සේ ඒ ටයිප් කරපු දේට අදාළව ගැලපෙනම වඩාත් යූස්ෆුල්ම ඉන්ෆර්මේෂන් ටික ගෙනල්ලා ලිස්ට් කරලා පෙන්නන එක තමයි රෑන්කින් ප්‍රොසෙස් එකේදී වෙන්නේ. ඉතින් මෙහෙම ලිස්ට් එකේ ගන්නකොට සර්ච් එන්ජින් එක තමයි ඩිසයිඩ් කරන්නේ මොන පේජ් එකද ගන්න, මොන පේජ් එකද ගන්න නැත්ද කියලා එයාගේ සර්ච් රිසල්ට් එකට ගන්න ඕනේ. ඉතින් මේකට ගොඩක් දේවල් බලපාන උදාහරණයක් ඉදිරි ගෙනවා. වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් එක, ඒ වෙබ්සයිට් එකට කොච්චර බැක් ලින්ක්ස් තියෙනවද, ඒ වෙබ්සයිට් එක කොච්චර සිග්නල්ස් තියෙනවද කියන්නේ සෝෂල් සිග්නල්ස් වගේ දේවල්, එතකොට ඒ වෙබ්සයිට් එක කොච්චර පරණද, ඒ වෙබ්සයිට් එකේ ඕනර් කවුද, එතකොට ඒ වෙබ්සයිට් එකේ තව යූසර්ස්ලා කොහේද යූස් කරන්නේ, එතකොට මෙහෙම සර්ච් බොක්ස් එකේ ටයිප් කරපු යූසර්ට ගැලපෙනවද මේ වෙබ්සයිට් එක, එතකොට එයා ඉන්න ප්‍රදේශය අනිත් කට්ටේ මේ වෙබ්සයිට් එක යූස් කරලා තියෙනවද, මේ වගේ ගොඩාක් රෑන්කින් ෆැක්ටර්ස් වලින් තමයි මේ රෑන්කින් ප්‍රොසෙස් එක නිර්මාණය වෙන්නේ. ඉතින් මේ රෑන්කින් ප්‍රොසෙස් එකේ අපි හැමෝම දන්න පොදුවේ කාරණා ටික තමයි ඔය ටික, කන්ටෙන්ට් එක, බැක් ලින්ක්, සිග්නල් ඔය වගේ දේවල්. ඉතින් මේකද කියන්න නැති දේවල් ගොඩකුත් තියෙනවා. Google හෝ Bing හෝ Microsoft හෝ Google හෝ Bing හෝ එහෙම නැත්නම් DuckDuckGo මේ කිසිම ආයතනයකින් කියන්නේ එයාලගේ සර්ච් එන්ජින් එකේ තියෙන රෑන්කින් ප්‍රොසෙස් එක මොකක්ද කියලා. ඒක ගොඩක් සීක්‍රට් එකක්. මොකද එහෙම වුණොත් විතරයි එයාලට පුළුවන් වෙන්නේ එයාලගේ යූසර්ස්ලාට ගැලපෙන වඩාත් හොඳම සර්ච් රිසල්ට් දෙන්න. එහෙම නැති වුණොත් හැමෝම බොරුවට ඩීටේල්ස් ටික දාලත් සර්ච් රිසල්ට් එකේ උඩට ඇවිල්ලා ඉන්න පුළුවන් කිසිම තේරුමක් නැති විදිහට. එතකොට එයාලගේ සර්ච් එන්ජින් එක යූස් කරන යූසර්ස්ලා ඒකින් කන්ෆ්යූස් වෙන එක විතරයි වෙන්නේ. ඒ යූසර්ට ගැලපෙන ඉන්ෆර්මේෂන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි සර්ච් එන්ජින් විසින් එයාලගේ රෑන්කින් ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් හයිඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ රෑන්කින් ප්‍රොසෙස් එක ගැන ගොඩක් වටින තොරතුරු ටිකක් මේ ළඟදී එළියට එනවා. ඒ කියන්නේ 2023 ජනවාරි වල එළියට එනවා. ඉතින් මේක පබ්ලික්ලි ඉන්ටර්නෙට් එකේ හැමතැනම ෂෙයා වෙනවා. ඉතින් එහෙම ෂෙයා වෙනකොට මටත් Google Sheet එකක් හොයාගන්න පුළුවන් වුණා මේ රෑන්කින් ෆැක්ටර්ස් ගැන ෂෙයා වෙන මේ ඉන්ෆර්මේෂන් ටිකේ. ඉතින් මේක Yandex කියන සර්ච් එන්ජින් එකට අදාළ 2022 විතර ඒ සර්ච් එන්ජින් එකේ තිබෙන රෑන්කින් ෆැක්ටර්ස් කියලා තමයි වැලියු කරන්නේ. තොරතුරු හොයාගන්න පුළුවන් විදිහට අපි ගිහිල්ලා බලමු ඒ Google Sheet එකට එහි තියෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ ඒ පබ්ලික්ලි ෂෙයා වෙච්ච Google Sheet එක. ඉතින් මේ Google Sheet එකේ Yandex ගැන ගොඩක් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඒකෙදි මෙයාලා වෙබ්සයිට් එකක් රෑන්ක් කරනකොට ගන්න කැටගරීස්, එතකොට මේකෙදි බැක් ලින්ක්ස් බලනවා කියලා තියෙනවා, ට්‍රැෆික් තියෙනවා, ඇංකර් ටෙක්ස්ට් එක තියෙනවා මෙතන, එතකොට ක්ලික් බිහේවිය එක තියෙනවා, තව බැලුවොත් කීවර්ඩ්ස්, එතකොට ඉන්ටෙන්ට් එක, ක්ලික් බිහේවියස්, එතකොට UX ගැන තියෙනවා, පේජ් ලෙවල් ගැන තියෙනවා, එතකොට ස්පෑම් ෆිල්ටරින් ගැන, ඩොමේන් ලෙවල් ගැන, මේ වගේ ගොඩක් දේවල් ගැන මේ ලිස්ට් එකේ තියෙනවා. ඉතින් මේ ලිස්ට් එක ගොඩක් ලොකු ලිස්ට් එකක්. සාමාන්‍ය අපි බැලුවොත් මේක රෑන්කින් ෆැක්ටර්ස් ආසන්න වශයෙන් 1500ක් 2000කට ආසන්න ප්‍රමාණයක් ලීක් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ හැම එකකටම ඩිස්ක්‍රිප්ෂන්ස් උත් වෙන වෙනම තියෙනවා. තව මෙහෙට මෙහෙට ආපුවමත් ඒකට අදාළව වෙන වෙනම තියෙනවා නෝට්ස් වගේ දේවල්. Yandex එකේ ලීක් වෙච්ච රෑන්කින් ෆැක්ටර්ස් ටික Google එකටත් අදාළ වෙනවා. අපි ඒකට හේතුවක් විදිහට මෙන්න මෙහෙම ගමු. හරි. ඊට පස්සේ අපි දැන් මෙතෙන්දී සර්ච් කරමු
how to make a CV කියලා අපි search කරනවා. හරි. එතකොට අන්න අපිට ආවා how to make a CV කියන එකේ search result එක. ඉතින් මේ පැත්තේ අපි බලුවොත් how to make a CV කියලා Yandex එකේ ආපු search result එක මෙහෙම තියෙන්නේ. Google එකේ ආපු search result එක මෙහෙම තියෙන්නේ. ඔයාලට පේනවද මේ search result එකේ පොඩි similarity එකක්? පළවෙනි website එක විතර තියෙන්නේ මේ website එක. මේකෙත් Google එකෙත් ඒක තමයි future this snap එකට තියෙන්නේ. තව ටිකක් අපි පල්ලට ගිහින් බලුවොත් මෙතන තියෙන තව website එකක් තියෙනවා. ඒකයි මේකයි දෙක සමාන වෙනවා. organic වල. ඊට පස්සේ Russian එකක් තියෙනවා මෙතන. ටිකක් පල්ලට යද්දි නමුත් මෙතන indeed.com කියන එකෙත් මේ විදිහටම මේ දෙක තියෙනවා. ඉතින් අපි තව ටිකක් බලුවොත් පල්ලට ගිහිල්ලා මේකේ මේ ටික තියෙනවා. මේ පැත්තට ගිහින් බලුවොත් ටිකක් similar නේද ඔයාලට පේනවා නේද මේ search engine දෙකේ ranking factors ගැන අපි දැනගන්න එක. ඒ කියන්නේ Yandex එකේ ranking factors Google එකට සාමාන්‍යයෙන් ගැලපෙනවා කියලා ඔයාලට idea එකක් ගන්න පුළුවන්. අපි දැන් මෙතෙන්දි වෙන එකක් දාමු මෙහෙම. එතකොට මේ පැත්තේ result එක මෙහෙමක්, මේ පැත්තේ result එක වෙනවා. සමහරක් result සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද ගොඩක් Yandex එකෙන් authority එක දෙන්නේ Russian site වල. මොකද ඒක Russia based search result තියෙන එකක් නිසා. නමුත් ගොඩක් එලවට මේ result වල similar results අපිට බලා ගන්න පුළුවන්. WP begin එක තියෙනවා මෙතන. WP begin එක තියෙනවා. එතකොට තව ටිකක් බැලුවොත් මේකේ hosting medium තියෙනවා. මේක අපි බැලුවොත් මේ විදිහට වෙන වෙනවා. නමුත් අර අපිට similar result ගොඩක් එලවට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ රීසන් එක නිසා තමයි අපිට සිද්ධ වෙන්නේ මෙන්න මේ Yandex එකෙන් leak වුණා කියලා පොදුවේ සැලකෙන ranking factors ගැන ගොඩක් හොඳට අවබෝධයක් ඇතුව අවධානයෙන් ඉගෙන ගන්න. ඉතින් මම මේ ranking factors ටික comment section එකේ දාන්න. මේ වීඩියෝ එකට like 100කට වඩා වැඩියෙන් ආවොත් ඔයාලට publicly බලා ගන්න පුළුවන්. එතකොට comment section එක හරහා ගිහිල්ලා. ඉතින් මේ factors ටික හොඳට අවබෝධයෙන් යුතුව අපි තේරුම් ගත්තොත්, ඉගෙන ගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ factors වල චුටි චුටි වෙනස්කම් වෙන්න Google එකට එනකොට. නමුත් similar කියලා අපිට ideology එක තියෙන නිසා අපේ වෙබ්සයිට් වල හැදෙන්න ඕන තව දේවල් මොනවද කියලා බලලා හදන්න. මේ වීඩියෝ එකේදී මම හිතනවා ඔයාලා ඉගෙන ගන්න නැති search engine එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. search engine එක දෙන crawling process එක, indexing process එක සහ ranking process එක ගැන. ඒ වගේම ranking process එකට මම අර පෙන්වපු Yandex එකේ තියෙන ranking factors ටික ඊට වඩා ගොඩක් advanced strict factors තියෙන Google search එකේ කියන එක ඔයාලට ගොඩක් අවබෝධයක් එන්නේ නැති. overall මේ වීඩියෝ එකේදී මට ඕන උනේ ගොඩක් බේසික් විදිහට කියලා දෙන්න search engine එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේකෙදි අලුත් වචන ගොඩාක් තියෙන්නේ නැති. ඒ අලුත් වචන වලට වෙන වෙනම videos create කරන්න ඕනේ හරිනම්. නමුත් මේ video series එක මම කරන්නේ කාටවත් boring හිතෙන්නේ නැති විදිහට මේ search engine optimization ගැන ideology වලට හරියට දාගන්න පුළුවන් වෙන විදිහට තමයි කරන්නේ. නැත්නම් මම වෙනම robot XT ගැන ඒ දේවල් ගැන වෙන වෙනම videos විනාඩි 10 15 අරගෙන explain කර කර ගියොත් ඔයාලට මේකේ බේසික් ඐඩියා එක නැති වෙනවා. ඉතින් අපේ මුලින්ම search engine optimization ගැන තියෙන fundamentals ටික ඉගෙන ගමු. ඊට පස්සේ ඉතුරු ටික ගොඩක් closely හිමීට ඉගෙන ගමු කියන එක තමයි මගේ අදහස වෙන්නේ. So thank you very much. second episode එක බැලුවට අපි third episode එකේදී comment වල හමුනේ. පාරේ සුබ දවසක්.